අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්තියේ විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. මාරාන්තික කොරෝනා SARS පසු කරයි මරණ සංඛ්‍යාව 360 ඉක්මවයි. රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරල් ඔලිග් සෙලිකෝව් දිවයිනට. මවනැල්ලේදී බුදු පිළිම වලට හානි කළ සැකකරුවන් 28 දෙනා ලබනදා 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට. ප්‍රථමයෙන් දේශීය පුවත්. නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කරමින් මේ දක්වා රෝගීන් 71 දිනක රෝහල් ගත වී තිබුණද ඉන් චීන ජාතික කාන්තාව හැර අනෙක් කිසිදු පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. වෛරසය ආසාදනයෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 361ක් වන අතර එය SARS වෛරසයෙන් මියගිය සංඛ්‍යාවද ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාර කිරීමට චීනයේ ගොඩනැගූ රෝහල් ද්විත්වයෙන් පළමු රෝහල අද සිට ජනතාව වෙනුවෙන් විවෘත කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැකමත ජාතික බෝවන රෝග විද්‍යායතනයේට රෝගීන් 71 දිනකු ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් එම කිසිදු රෝගියෙකුට මෙතෙක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වී නැහැ. එම වෛරසය කිසිදු ආහාර වර්ගයකින් බෝ නොවන බවත් ඒ පිළිබඳව කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදිත ITH උණරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා. අද සන්ධ්‍යාව හෝ හෙට දිනය වන විට ඇයට රෝහලින් පිටව යා හැකි බවයි එම රෝහලේ කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළේ. එමෙන්ම දැනට දියතලාව යුද හමුදා මූලික රෝහල ස්ථාපිත විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් පැමිණි සිසුන්ගෙන් කිසිදු පුද්ගලයෙකුට රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා වී නොමැති බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ. මෙම සිසුන් 33 දෙනා දෛනිකව 3 වරක් වෛද්‍ය පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති. එහිදී ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන අතර පරීක්ෂණ දත්ත වයිබර් සහ වට්ස්ඇප් තුලින් වෛද්‍ය ඩයම්හි නිරීක්ෂණය සඳහා යොමු කරන බවයි යුද හමුදා මුලස්ථානීය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එය එකිනෙකා හමුවීමේ ප්‍රවණතාවය අවම කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. තවත් දින 12කින් පසු රෝග ලක්ෂණ මතු නොවුනහොත් ඔවුන් ඥාතීන් වෙත බාර දෙන බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. වෛරසය හේතුවෙන් මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 361ක්. එය 2002 සහ 2003 වසරවල පැතිර ගිය SARS වසංගතයෙන් වාර්තා වූ 349ක් වූ මරණ සංඛ්‍යාව ඉක්මවා යාමක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. අද දිනේ වෙන විට නව මරණ 57ක් වාර්තා වී ඇති අතර එක් මරණයක් හැර සෙසු සියලු මරණ වාර්තා වී ඇත්තේ කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිර යන චීනයේ හුබෙයි පළාතෙන් වීම විශේෂත්වයක්. හුබෙයි පළාතේ සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තා අනුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාවද 2103ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 10480ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. චීනය හැර රටවල් 24කින් කොරෝනා වෛරස් ආසාදිතයන් හමු වී තිබෙනවා. මේ අතර ඇමරිකාවේ කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ වෛරසය ආසාදිත රෝගීන් හට ප්‍රතිකාර ලබා දීම සඳහා චීනයේ වුහාන් නගරයේ කඩිනමින් ඉදිකෙරුණු රෝහල් ද්විත්වයෙන් එක් රෝහලක ප්‍රතිකාර කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. වුහාන් නගරාධිපති චෞ ෂියන්චන් මහතා හා චීන මහජන විමුක්ති හමුදාවේ සැපියුම් බලකායේ උප අනදින නිලධාරි බයි චොංපින් මහතා ඊයේ දිනේදී අදාළ ලිපි ලේඛනවලට අත්සන් තැබීමත් සමගම හෝෂන්ෂන් නම් එම රෝහල නිල වශයෙන් හමුදාවට පවරා දුන්නා. වර්ග මීටර 34,000ක භූමි ප්‍රදේශයක් ආස්තරණය කරන රෝහල ඇඳන් දහසකින් සමන්විතයි. විදෙස් වාර්තා පවසන්නේ අද සිට රෝහලට රෝගීන් ඇතුළත් කිරීම සිදු කෙරෙන බවයි. මේ අතර ඉකුත් 26 වනදා ඉදිකිරීම් ආරම්භ වූ අනෙක් රෝහල එළඹෙන 6 වනදා විවෘත කිරීමට නියමිත අතර එය ඇඳන් 1,500කින් සමන්විතයි.
கொரோனா வைரசிட பிலியம் கிரீமேதி யம் சார்த்தகத்வயக் அத்கர கெனியமிட்டு தாய்லாந்து வைத்திவருன் சமத்வீத்தி வினவா. நவு கொரோனா வைரசிய ஆசாதினிய வீமின் அசாத்திய தத்வேன் பசுவு ரோகியகுட்டு ஒன் உன சகா HIV சந்தகாபன் அவுஷத சங்கியுகேன் பிரத்திகார கிரத்திமின் அத்தரு எம ரோகியா பெய 48 அடக் வெனி கெட்டி காலியாக்துல சுவ அதட்டஹரி எத்தே வைத்திவருன் மவித்த கரமின். கொரோனா வைரசிட்டே ரெஹிவு சட்டன் கிரீம சந்தகா சீனேது HIV சகா உன அவுஷத யோதாகண்ணா பவட்டு மீட்ட பெற வார்த்தாவுனா. கெசே வெத்தத் வைரசிய ஆசாதித்து உவன் அதரின் 475 தினக்கு சம்பூர்ண சுவை லபா மெவன விட்ட ரோஹல்வலின் பிட்டவு கொஸ்திபினவா. மேத்திர சீனே சிட்டு பெமினின் புத்கலின்ட்டு ரட்டதுலட்டு எத்துலுவீம தானம் கிரீமிட்டு அமெரிக்காவு சக ஆஸ்திரேலியாவு பியவருகத் அத்தரு எம லவிஸ்துவட்டு எக்வோ நவத்தும ரட்டவண்ணே நவ சீலாந்தியாய். எமின்மு இந்தியாவு சீன ஜாத்திகின் சந்தகா குவான் துருப்புலேதி விசா நிகுத் கிரீம அத்திட்டுவாத்திவினவா. மேத்திர நவ கொரோனா வைரசிய சம்பந்தேன் ஸ்ரீலங்காவே சீன தானாபதி காரியாலயது இயே நிவேதனையாக் நிகுத் கருதிவுனா. எஹி தெக்வுனே வைரசிய பெத்திரியான சீனே ஹுபே பிராந்திய ஜனதாவட்டு ஸ்ரீலங்காவே சஞ்சாரிய கிரீம தாவகாலிகவ நத்திர கரண லிஸ்ட் தெனும் தியத்தி பவத் செசு பலாத்வல ஜனதாவது ஸ்ரீலங்காவட்டு பெமினின்னே நம் அவம வஷேன் தினதா ஹத்திரக காலியாக் நிருதாயன கட்டியத்து சிதுக்குளியுத்து பவட்டு தெனும் தியத்தி பவாய். ரஷ்யானு ஜனரஜ பூமி மிகையும் பிரதானி ஒலெக் செல்யுகோவ் மகதா தின பகக சஞ்சாரியாக் சந்தா அது திவைனுட பெமினியா. ரஷ்யானு ஜனரஜ பூமி மிகையும் பிரதானி ஒலெக் செல்யுகோவ் அசர 45 சேவா காலையாக் சபுரா எத்திமென்ம பதக்கம் நமேக்கின் பிதும் லபாயத்தி ஜேஷ்ட ஹமுதா நிலதாரியேக். ஸ்ரீலங்காவை வடபலன ஆரக்ஷக மாநிலக பிரதானியமென்ப யுத ஹமுதாபதி லெப்டினன்ட் ஜெனரல் ஷவீந்திர சில்வா மகதாகே ஆராதனையாக் மத அது தின பஸ்தின சஞ்சாரியாக் சந்தகா ரஷ்யானு ஜனரஜ பூமி மிகையும் பிரதானியா மெலச திவைன்ற பெமினியா. மெம சஞ்சாரய அதரத்துரதி ஒலெக் மகதா ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதா அக்ரமாத்ய மஹிந்த ராஜபக்ஷ மகதா சஹா வடபலன ஆரக்ஷக மாநிலக பிரதானி யுத ஹமுதாபதி லெப்டினன்ட் ஜெனரல் ஷவீந்திர சில்வா மகதா ஏதுலு விசேஷித ஹமுவிம் கிஹிபேகட எக்வனவா. எமின் மே மகதா கொழும்பு நிதாஸ் சதுராஸ்ரே ஹெட தின பெவத்வன 72 ஜாதிக நிதாஸ் தின சமரும் உத்சவே விசேஷ அமுத்தியக்கு லெசத சஹபாகி வீமட நியமிதாய். දහ නවවන ව්‍යවස්ථා සංශෝධනය මෙරට පාලන තන්ත්‍රය අඩපණ කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. කෝටාබේ රාජපක්ෂ මැතිතුමා පිටුවල්ලද ආණ්ඩුව අද එතුමාට හරියට අලියෙක් දුන්නා හෙන්ඩුව නෑ තාම. මොකද එතුමාට අපි 10ක බලය ලබා දුන්නා. නමුත් ව්‍යවස්ථාදායක බලය තවමත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය අතට. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. ඒ නිසා අපි එතුමාට ලබා දුන් බලය පූර්ණ බලයක් බවට පත් කිරීමට එළමෙන මහමැතිවරණයේදී එතුමාට 3/2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් අපි ලබා දෙන්නට ඕන. ඇයි මං 3/2 කියලා කියන්නේ? 19 ව්‍යවස්ථා සංශෝධනය අපි බොහොම සද්භාවයෙන් ඒකට උදව් කරා. නමුත් අද තා පැහැදිලිව පෙනී ගිහිලා තියෙනවා 19 ව්‍යවස්ථා සංශෝධනය මෙරට රාජ්‍ය තන්ත්‍රය හා රාජ්‍ය පාලනය අවුල් කරා කියන එක. අපි පරාද වුණු හැමදාකම අපේ සමගිය බිඳවැටිච්ච අවස්ථාවක තමයි පරාද වෙලා තියෙන්නේ. 1977 පරාජයෙන් සමග මහා විශාල දැවැන්ත ඛේදවාචක යුගයකට අපි මුහුණ දුන්නා. අපේ පක්ෂේ නායිකාව ගරුසිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජාතීවාසිකම් අහිමි කරමින් ඇයපක් පාර්ලිමේන්තුවෙන් දොට දැම්මා. 80 මහා වැඩ වර්ජණයෙන් වතු කම්කරුවන් ඇතුළු ලංකාවේ විශාල කම්කරුවන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් වැඩ බලවල් වලින් දොට දැම්මා. අපේ නායක විශාල ප්‍රමාණයක් බන්ධනාගාරගත කළා. මේ සමග 80 දශකයේ අපි දන්නවා ආරම්භ වෙනවා මහා උතුරේ යුද්ධ සමය. ඊට පස්සේ 88 89 මහා භීෂණ සමය. විවිධාකාර අවියාවුද ගත්ත පාර්ශවයන් ගෝනුස්සෝ කියයි, මාපිල්ලු කියයි, කළුබලල්ලු කියයි, ප්‍රා කියයි, අවිගත් මිනිස්සු තරුණ තරුණියන් රැගෙන ගොස් බලහත්කාරයෙන් මරා දාපු යුගයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු අද බම පෞද්ගලිකව හිතන එකක් තමයි. එක්සත් ජාතික පක්ෂයට නැවත මේ රටේ ජනතාව බලය දෙන්නේ නැහැ. වත්මන් ආණ්ඩුවට 3/2 බලයක් ලබා දීමට ජනතාව කිසිසේත්ම කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී.
අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා අපි විශාල වෙනසක් ඇති කරා රටේ. රටේ තොරතුරු දැනගැනීමේ පනත අපි ක්‍රියාත්මක කරා. ඒ වගේම කොමිෂන් සභා ටිකපත් කරා. පොලිස් කොමිෂම ඒ වගේම අධිකරණය මේ සියලු දේ අද ඉතාම ස්වාධීනව වැඩ කටයුතු සිද්ධ වෙනවා. මේ අයගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා, ලොකු උවමනාවක් තියෙනවා 3-2 බලයක් අරගන්න. අපිට හොඳ විශ්වාසයක් තියෙනවා අද රටේ ජනතාව මේ පත් කරපු රජයේ දැන් වෙන ක්‍රියාදාමය දිහා බලාගෙන ඉන්නකොට ජනතාව ඉදිරියේදී කිසි විටක ඒ 3-2 බලයක් ලබා දෙන්න සූදානම් නැහැ කියන එක අපිට දැන් දැනෙනවා. ඉතින් ඒ නිසා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස්කරන් අපි කොහෙත්ම ඉර දෙන්නේ නැහැ. ඒ නිසා මේ අය නැවත බලන්නේ එදා තිබිච්ච 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තනි පුද්ගලයෙක් තනි බලයක් අරගෙන ඒ අයට ඕන විදියට හිතුමතේට ඒ බලය අතේ තියාගෙන හැම කෙනාම නටවන්න උත්සාහ අරගන්න දෙයක් තමයි අපිට පේන්නේ. මේ විධායක බලයක් එක්කෙනෙකුගේ අතට ලබා දෙන්න අපි කිසිසේත්ම ලෑස්ති නැහැ. එක්සත් ජාතික පක්ෂයට රට ගොඩ ගැනීමට කිසිසේත් හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සමුළුවකට එක්වෙමින්. ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතින් මෙන්ම පාක්ෂිකින් පිරිසක් එක්ව සිටියා. සමුළුව ඇමතු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෞගේ ජනාධිපතිවරණ වැඩිම සාකච්ඡාවට බඳුන් කරේ පැවති පාලනයට එරෙහිව බඳුන් කර ගනුදෙනු පිළිබඳ චෝදනාව. අපි කෝප් සභාවෙන් වාර්තාව දාපුවහම හඳුන්නේ සෝදරට කරපු විවේචනය තමයි කෝප් වාර්තාවේ රනිල්ගේ නම කෝප් සභාව හොයන්නේ විධිමත් ක්‍රියාවලිය මිසක් දේශපාලනය නෙමෙයි. ඒක කෝප් සභාවට ඇති කාර්යයක් නෙමෙයි. එඳ කෝප් සභාවට යායක උපරිම තැන තමයි මේකේ චූදිත මහ බැංකු අධිපතිවරයා බවට පත් කරන එක. එතනින් යා දේශපාලන මැදිහත් වීම හොයන්නේ කෝප් සභාව නෙමෙයි. නැත්නම් කෝප් කමිටුවෙන් නිර්දේශයක් දුන්නා මහ බැංකුවට විධිමත් පරීක්ෂණයක් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ විගණන ආයතන මොකද කරේ? 2015 පෙරද තිබුණු මහ බැංකු ගනුදෙන පිළිබඳව විගණන කරලා වාර්තාවක් ඉදිරිපත් කරා. වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න තිබුණේ දෙසැම්බර් 3. කමිටුවට දාන්න තිබුණේ December 2 රෑ කෝප් කමිටුව තහවුරු වෙන පරිදි පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරා. නැවත සැසිවාරය පටන් ගත්තා ජනවාරි 3. පටන් ගත්ත දවසේ ඉඳන් අපි උත්සාහ කරා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා. ආණ්ඩුව නීතිපතිවරයා ආරා නියෝගයක් එවුවා කතානායකවරයාට නඩු කටයුතු තියෙන නිසා වාර්තාව දාන්න එපා කියලා. දෙමළ පස්සෙන් සීල තොරතුරු ඇවිල්ලා තිබෙනවා. ඒව තෝරා ගන්නලා දෙක සමාගම තමයි පර්පචුවල් සමාගම. මේ ආරා ගනුදෙනු කරලා සිද්ධ වෙච්ච පාඩුව 10,14,70,000යි. ඒකෙන් 10,09,875ක්ම සේවක අරසාද කරමුදුලට මේ ඇතුවේ තිබෙන විනාශකාරීත්වයට නායකත්ව දිය හැකි බලවේගයක් අපේ රටේ නිර්මාණය කරන්න ඕනේ. ඒ කිසිසේත් එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරන්න බෑ. ඒ නිසා මේ විනාශකාරී මාවත කරහිව අද අපිට අරගලයක් තිබෙනවා. අන්න ඒකල හැකි වන්නේ ජාතික ජන බලවේගයට පමණයි. අන් කිසිවකට නොවන බව අපි ඔබට සපත කරලා තියෙනවා. අපි ලෑස්ති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රගතිශීලී දේශපාලන ගමනක් ආරම්භ කර ඇති බව රාජ්‍ය මාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ කෑගල්ල දිස්ත්‍රික් සම්මේලනයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ කෑගල්ල දිස්ත්‍රික් සම්මේලනය අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් සන්ධානයක් එක පෙරමුණක් ලද සුවිශාලතම ජයග්‍රහණය අපි වාර්තා කරනවා මේ මැතිවරණයත් එක්ක. ඒ වුණා සජිත්ය මහත්මයා කියනවනේ එයා අගමැති ගෝඨාභය ජනපති කියලා. හීන බලන්න කාටවත් අහන්න මන්නේ නැහැනේ. ඒ නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ගෝඨාභය ජනපති කියන එක නම් හරි. හැබැයි අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා. දැන් අපි ඊටාම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන ඊටාම නිර්ලෝභී ඊටාම ප්‍රගතිශීලී ඊටාම සහයෝගී දේශපාලන ගමනක් යන්න අපි සූදානම්. ජනතා ගැටලු විසඳීමට නම් ජනතාව බලාපොරොත්තු වන ප්‍රබල විපක්ෂයක් බිහි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ පානදුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. එක්සත් ජාතික පක්ෂය ඊළඟ සැරේ වාඩි වෙන විපක්ෂ තමයි මහමැතිවරණයෙන් පස්සේ. ඔවුන්ට බෑ විපක්ෂ භූමිකාව කරන්න. ඇයි? ඕන්ගෙන් බොහෝ දෙනා ඉන්නේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක. එක්කෝ තමන්ට තියෙන නඩු යට යවා ගන්න, එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාර ටික පවත්වාගෙන යන්න. ඒ වගේම ඔවුන්ට ඇමරිකාව ඉන්දියාව මෙරට යටත් කරගෙන හරි කමන්නේ ඔවුන්ට බලය අරගෙන දෙනවා නම්.
රටරෝණ කරකම තිබෙන්නේ දුබල ඩීල්කාර විපක්ෂයක් නෙමෙයි රට ආදරය කරන ප්‍රබල දේශප්‍රේමී විපක්ෂයක්. කොහොමද දැන් UNP එක ඇතුලේ තියෙන කචල් එකේ හැටියට නම් ඕගේ ගොඩේම පේන්නේ නැහැ. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනකොට ගෝඨාභයට හරියන අගමැති සජිත් කියලා. මොඩ ඇන්නවකට චන්දිල්ව ජනාධිපතිවරණේ. ඒගොල්ලෝ කරපු ඡන්ද ව්‍යාපාරය මොකද්ද? දැන් මේ මොකට ලැස්සේ? එක්සත් ජාතික පක්ෂයේ මේ තියෙන අර්බුදෙන් ඒගොල්ලෝ බලන්නේ කොහොම හරි කරලා ආණ්ඩුවකට සෙට් වෙලා ගොඩ යන්න මිසක් රටේ ජනතාවත් එක්ක ගොඩ යන්න නෙමෙයි. සා අපට ඕනකම තියෙන්නේ ජනතාව වෙනුවෙන් කතා කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ තියෙන්නට ඕන හොඳ කණ්ඩායමක්. ඒක අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා පහුගිය අවුරුදු 4 මාසය ඇතුළතදී. රටට අපකීර්තියක් ගෙනෙන අයුරින් දේශීය නිෂ්පාදන අපනයන කරන්නන් හට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. ආණ්ඩු බලය ගන්න වෙලාවේ අපි දැක්ක දෙයක් තමයි මේ රටට ආනයනය කරනවා විශාල ප්‍රමාණයේ රටට අනවශ්‍ය ද්‍රව්‍ය. දැන් බහුගේ කාලේ ගම්මිරිස් මිල වැටුණානේ. වැටුනේ ආණ්ඩුවේ හිටපු එක්තරා ඇමතිවරේ ගම්මිරිස් ආනයනය කරා. ආනයනය කරලා ලංකාවේ ගම්මිරිස් එක කවලම් කරලා මිශ්‍ර කරලා ප්‍රතිපනයනය කරා. කහ ආනයනය කරා. අපි ඉඟුරු ආනයනය කරා. දැන් තමයි ගැසට් නිවේදන නිකුත් වෙලා තියෙන්නේ ලංකාවේ වමන භෝග ප්‍රතිපනයනය කිරීම ආනයනය කිරීම තහනම් කිරීම සඳහා තීන්දුව తీරන අරගෙන තියෙනවා. කොරුඳු වගාවෙත් ඉන්න මාෆියාව. කොරුඳු ඉහළ මිලකට ගන්න වෙන කාටවත් මිලදී ගන්න බැරි විදියට. අරගෙන ඉවල ගොඩ ගහලා ඒකට නොඑක් දේවල් එකතු කරලා අගය එකතු කිරීමේ මුවාවෙන් ජාවාරමක් කරගෙන යනවා. ලංකාවෙන් කුරුඳු පිටරට යවන එකේ අපේ ලංකාවේ නාමයට තියෙන බරපතල ගැටලුවක් බවටද පත් වෙලා තියෙනවා කුරුඳු නාමය පිළිබඳව. අපි ඒක තොරතුරු හොයාගෙන තියෙනවා. දේශපාලඥයෙක්ගේ සහාය හම්බෙනවා. අපේ ආණ්ඩුවේ වුණත් කවුරු හරි ඉඳගෙන එහෙම උදව් කරනවා නම් අපි ඒ වෙනුවෙන් පණවන්න පුළුවන් හැම නීතියක්ම පවනවලා කටයුතු කරන්න අපි කිසිම විදිහක පසුබට වෙන්නේ. රජය බලයට පත්ව මාස 3ක් ගතවන විටත් එක්සත් ජාතික පක්ෂය තනතුරු ලබා ගැනීම සඳහා පමණක් සටන් කිරීම පිළිබඳව පැහැදීමක් නොමැති බව ඌව පළාත හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අපිට ඒ සන්ධානය හැදෙයි කියලා කිසි විශ්වාසයක් දැනට නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ක්‍රියාකලාපය ගැන ලොකු විශ්වාසයකුත් නැහැ. මොකද තනතුරු වලට එතුමා මැතිවරණයේදී කිව්වේ සියලු දේම අත්හැරලා ජනතාව වෙනුවෙන් සේවය කරනවා කියන එක. අපි බලාපොරොත්තු වුණේ ජන සජිත් ප්‍රේමදාස මහත්මයා අර ඡන්දේ දීපු 155ට සේවය කරයි කියන එක. ඒ ඡන්දේ දීපු 155 ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරයි කියන එක. නමුත් මේ මාස 3ක් සම්පූර්ණ වෙන මේ අවදි එතුමන්ලා තාමසටන් කරන්නේ තනතුරක් ලබා ගැනීමට. ඉතින් ඒක ගැන අපිට කිසිම පැහැදීමක් නැහැ. තනතුරක් ලබා ගැනීමට මාස 3ක් සටන් කරලා මේ බලයටපත් වෙච්ච ආණ්ඩුව 3-2ක් ඉල්ලනකොට මේ බලයටපත් වෙච්ච ආණ්ඩුවේ සහෝදරයෝ 3 දෙනෙක් රටපාලනය කරනකොට එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය තනතුරු වලට සටන් කරනවා. ඒ තනතුරු වලට සටන් කරන එක සාධාරණද? තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පෝජි ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබෙනවා. ඒ ඇතුළු අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන් පූජි ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අදාළ පෙත්සම අද දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය එස් තුරේ රාජා සහ ගාමිණී අමරසේකර යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපොත්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ කැඳවා තිබුණා. එහිදී පෙත්සම් කාර පාර්ශවයේ සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපොත්ගල විනිසුරු මණ්ඩල අදාළ පෙත්සම සලකා බැලීම මේ මාස 26 වනදා දක්වා කාල තැබුවා. පෙත්සම් කාර පාර්ශවයේ නීතිචමරයා ඉදිරිපත් කළ තවත් ඉල්ලීමක් පිළිගත් ත්‍රිපොත්ගල විනිසුරු මණ්ඩල මෙම පෙත්සමේ වග උත්තරකරු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමටද අවසර ලබා දුන්නා. පූජි ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් බවයි. තමන්ව මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව කිසිදු බලයක් නොමැති බව පෙන්වා දෙන පූජි ජයසුන්දර මහතා මේ පිළිබඳව ඔහු ආණුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. තමන්ට යලි පොලිස්පති ධුරේ කටයුතු කිරීමට හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසද පූජි ජයසුන්දර මහතා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
මානල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියට අදාළ දැනට ආරක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 3 දෙනා ඇතුළු 28 දෙනා පෙබරවාරි මාස 17 වනදා දක්වා යළි ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මවනල්ල දිසා මහේස්ත්‍රාත් ඔපුල් රාජකරුණා මහතා අද නියෝග කළා. 2018 වසරේ දෙසැම්බර් මාස මවනල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක තිබූ බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියට මවනල්ල පොලිසිය රාජ්‍ය බුද්ධි සේවාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන වලින් අනතුරුව 42 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් කිහිප දෙනෙකු රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින අතර තවත් කිහිප දෙනෙකු අසනීප වී ප්‍රතිකාර ලැබමින් සිටිනවා. අද අධිකරණ ඉදිරිපත් කළ 28 දෙනා යළි ආරක්ෂිත බන්ධනාගාරගත කළා. දැන් රට වටාපුවත් කිහිපයක් කෙටියෙන් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය හෙට දිනට යෙදී තිබෙනවා. ඊට සමගාමීව අද දිනේ පෙරපුහුණු කටයුතු සිදු කරමින් පවතින අතර මෙවර නිදහස් දිනය වෙනුවෙන් ජනතාවගේද සූදානම අපට දැක ගැනීමට හැකි වුණා. නීති විරෝධී උපකරණ භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි පුත්කලින් 3 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට තිබෙනවා. මොනරාගල මූලස්ථාන පොලිස් දූෂණ මර්ධන ඒකකයේ විසින් ඊයේ සිදු කළ වැඩලීමකදී වියලිගංචා තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුවන් සන්තිකයේ වියලිගංචා කිලෝග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් තිබූ බවයි මොනරාගල පොලිසිය පවසන්නේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත් හේන දියකල ප්‍රදේශයේ නායාමක හේතුවෙන් වසර දෙකක් පුරා එක් මන්තීරුවක් ඔස්සේ රථ වාහන ධාවනය කළ අතර මේ මස පළමු වන දින සිට නායාමට ස්ථිර විසඳුමක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ලබා දී මේ වන විට මන්තීරු දෙකක් ඔස්සේ රථ වාහන ගමනාගමනයට මාර්ගය විවෘත කර තිබෙනවා. ගම්පොළ අංගම්මන පොන්සේකා වත්ත ගම්මානයේ පදිංචිකරුවන් සඳහා වසර 40ක සිට ඉඩම් ඔප්පු ලබා නොදීම හේතුවෙන් ප්‍රදේශවාසීන් එක්ව අද පෙරවරුවේ උද්ඝෝෂණයකින් නිරත වුණා. ඊයේ රාත්‍රියේ නුවර සිට කොළඹ බලා ධාවනයේ වූ ලොරි රථයක් පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී අඩි 50ක ප්‍රපාතයකට පෙරලීමෙන් ලොරි රථයේ ගමන්ගත් පුද්ගලින් 4 දෙනෙකු තුවාල ලබා කඩුගන්නාව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්තියේ විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.